නොකියා මාපු ගම් වතුරට මොන තරම් නම් ගෙවල් දොරවල් යාන වාහන අහු වුණාද සමහර වාහන සම්පූර්ණයෙන්ම යට වුණා සමහර වාහන බාගෙට යට වුණා මේ යට වුණු වාහන ගොඩගන්නේ කොහොමද ඒ වාහන ස්ටාර්ට් කරන බලන්න ගියොත් මොකද වෙන්නේ ඒකන අද අපි මෝටර රථ විශේෂඥයන්ගෙන් විමසා බැලුවා කැලණි ගඟ පිටාර ගැලීමත් සමග රුපියල් මිලියන ගාණක් වටින වාහන ගම් වතුරට යට වුණා වතුර මට්ටම ඉහළ ගියාට යාන වාහන නොපෙනී යන තරම් වතුර වැඩි වෙයි කියලා කවුරුවත් හිතුවේ නැහැ. ඔබ මේ දකින්නේ ගම් වතුර බැස ගිය පසු අද තත්වයයි. වතුර ගිහිල්ලාදී එන්න දෙන්න. සුපිරි වාහන වගේම ත්‍රිවිල යතුරු පෙදිය ආදියත් මේ අතර වෙනවා. उत्साह ස්ටාර්ට් මෝටරේ ක්‍රියාත්මක කරොත් තුර එන්ජින් එකට ඇතුළේ නැති බුනොත් කිලිම් එන්ජින් එක හිර වෙලා විශාල හානියක් වෙන්න පුළුවන්. අපිත් හුස්ම ගන්නේ නාසයෙන් හරහා. ඒ නිසා අපිත් වතුරකට බහිනවා නම් අපි නාසයෙන් උඩට වතුර යන්න දෙන්නේ නැහැ. අපි ගත්තොත් මේ එන්ජිමේ මෙතනින් තමයි මේ එන්ජින් එක එයාට අවශ්‍ය වායු ගන්නෙ. එහෙනම් මෙතන යට වුණොත් කිලිම් එතනම එන්ජින් එක අඩපණ වෙනවා. වායුව උරා ගන්නා ස්ථානයෙන් ජලය ඇතුළු වුණොතින් පමණක්මද මෝටර අතේකට හානියක් සිද්ධ වෙන්නේ? ආ නෑ. දැන් ඒ බොක්ස් එක තියෙනවා. ඩිෆරන්ෂල් එක තියෙනවා. බැටරි තියෙනවා. පවර් ස්ටියරින් තියෙනවා බ්‍රේක් පද්ධතිය තියෙනවා දැන් මෙතෙන්ටත් වතුරෙන් පිරලා තිබ්බොත් මේ බ්‍රේක් ඔයිල් වලට ජලය එකතු වෙනවා මේ මූඩි හරහා ඒ ඔයිල් බලන කූරු හරහා එන්ජිමට යන්න පුළුවන් ඒ වගේම ගියර් බොක්ස් එකේ තෙල් වලට එකතු වෙන්න පුළුවන් ඩිෆරන්ෂල් එකතු වෙන්න පුළුවන් බැටරිය තියෙනවා සියුම් සිදුරු මේකේ පීඩනය ඉවත් කරන්න ඒතකොට ඒ සිදුරු හරහා ජලය ඇතුළේ යන්න පුළුවන් යතුරු පෙදි ත්‍රිවිල ජීප් මෝටර රථ හෝ වෙනත් ඕනෑම වාහනයක් ස්ටාර්ට් නොකර අදාල අලුත් වෙඩියක් කරන සාහනයකට රැගෙන යාම තුලින් අලුත් වෙඩියාවට යන වියදම අඩු කරගන්න පුළුවන්. මේ වාහනේ මුලින්ම කරන්න ඕනේ අපි බැටරිය විසන්ධිකරණය කරන එක. ඊළඟට වාහනේ දොරවල් ටික අරලා අවුවට තියෙන එක. හැමතැනම තියෙන ඉලෙක්ට්‍රික් ෂොකර්ස් වලට වතුර ගිහිලා තියෙන්නේ. අනිවාර්යෙන් ඇතුලේ ෆංගස් හැදෙනවා. මේ ෆංගස් විදුලිය ගමන ගමනේ සම්පූර්ණයෙන්ම නවත්තනවා. කම්පියුටර් මොඩියුල්ස් එකට සම්පූර්ණයෙන්ම ඩැමේජ් වෙනවා. ඉතින් ස්ටාර්ට් නොකරගෙන ඉච්චොත් එන්ජින් එක තිබුණු තත්ත්වයට බොහොම වියදම අඩු වෙයි. ගොඩ ගන්න